විපක්ෂනායක සමග ජන බලවේගේ නායක සජිත් ප්‍රේමදාස මැත්තුමා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, නාලක ගොඩහේවා යන මහත්වරුන්ගෙන්ද, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන දියුලපිටි ආසන සංවිධායක එඩ්වඩ් ගුණසේකර මැතිතුමාද, අපේ හිටපු සංවිධායක උපුල්දේව වනවාස මැතිතුමාගෙන්ද, මහරාසනයේ සංවිධායක හසිත් ගුණසේකර මැතිතුමාගෙන්ද, දිස්ත්‍රික් සංවිධායක ජෝර්ජ් මැතිතුමාගෙන්ද, අපේ ආසනයේ සියලුම කොට්ටාස සංවිධායකවරුන්, ඒ වගේම කොට්ටාස කළමනාකරුතුමා ඇතුළු හිටපු ප්‍රයසෝවා මන්ත්‍රීවරුන්ගෙන් අවසරයි. පාසලේ විදුහල්පතිතුමත්, ආචාර්ය මණ්ඩලයත්, පැමිණ සිටින දෙමව්පියන් සහ අනිකුත් සියලු දෙනත්, දරු දැරියන්ගෙනුත් අවසරයි. මිරිගම මැතිවරණ බල ප්‍රදේශයේ සමගි ජන බලවේගේ ප්‍රධාන සංවිධායක ධූරය බාර අරගෙන සති දෙකක් වෙන වෙලාවක මේ වගේ ස්මාර්ට් ක්ලාස් රූම් එකක් අපේ ආසනයේ පාසලකට ලබා දීම පිළිබඳව පාසල පැත්තෙන්, දෙමව්පියන්ගේ පැත්තෙන්, දරුවන්ගේ පැත්තෙන් හැම පැත්තකින්ම මම පළමුව විපක්ෂ නායකතුමාට මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. මේ ස්මාර්ට් ක්ලාස් රූම් එක සහ මේ ස්මාර්ට් ක්ලාස් රූම් එක සහිත මේ පද්ධතිය පිළිබඳව මූලික පැති දෙකක් ඔස්සේ මම ඔබට පැහැදිලි කිරීම කරන්න කැමතියි. පළවෙනි කාරණාව තමයි, මේ වෙනකොට ලංකාවේ සියලු දෙමව්පියන් තමන්ගේ දරුවන් නාගරික පාසල්වලට හැකිතාක් යොමු කරන්න ඉතාම තරඟකාරී තරඟයකට ලක් වෙලා ඉන්නවා. මේකට හේතුව තමයි නාගරික පාසල්වල ඒ දරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් තියෙන එක. ඒ කියන්නේ ඒ පාසල්වල ළමයින්ට ස්පර්ශ කරන්න, ළමයින්ට අත්විඳින්න බොහෝ පහසුකම් ග්‍රාමීය පාසල්වලට වඩා තියෙනවා. ස්මාර්ට් ක්ලාස් රූම් වෙන්න පුළුවන්, පරිගණක පන්ති කාමර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හොඳ ගුරුවරු වෙන්න පුළුවන්, වෙනත් පහසුකම්, ක්‍රීඩා පිටි ආදී බොහෝ පහසුකම් සහිත පාසල් පද්ධතියක් නාගරිකව ක්‍රියාත්මක වෙන නිසා සෑම දරුවෙක්ම ඒ වගේ පාසලකට යොමු කරන්න තමයි දෙමව්පියන් හැම විටම උත්සාහ කරන්නේ. ඒතර මේ විදිහට නගරයෙන් පිටත තියෙන කනිෂ්ඨ විද්‍යාලවලට, එහෙමත් නැත්නම් මේ ග්‍රාමීය පාසල්වල දරුවන්ට මෙන්න මේ පහසුකම් නිසියාකාරයෙන් අත්විඳින්නට නොලැබීම තමයි මේ මොහොතේ අධ්‍යාපනයේ පවතින අසමානතාවය. මෙන්න මේ අධ්‍යාපනික අසමානතාවය නිසා මේ පාසල්වල දරුවන් පරිගණකයක් භාවිතා කරන විදිහ, එහෙමත් නැත්නම් ස්මාර්ට් බෝඩ් එකකින් ඉගෙන ගන්න විදිහ පිළිබඳව අවබෝධයක්, එහෙමත් නැත්නම් මේ පිළිබඳව කිසිදු අදහසක් නැති දරුවන්, අන්න ඒ වගේ වකවානුවක තමයි මේ සක්වල කියන වැඩසටහන ග්‍රාමීය පාසල්වලට ගෙනල්ලා ඒ ග්‍රාමීය පාසල්වල ඉන්න දරුදරියන්ට මේ පහසුකම් තමන්ගේ අත ළඟට ගෙනල්ලා ලබා දෙන මේ සක්වල වැඩසටහන විපක්ෂ නායකතුමා ක්‍රියාත්මක කරන්නේ. මේ සක්වල වැඩසටහන හරහා ක්‍රියාත්මක කරන පරිගණක සහ ස්මාර්ට් බෝඩ් එක පිළිබඳව මට විදුහල්පතිතුමාගෙන් සහ ආචාර්ය මණ්ඩලයෙන් විශේෂ දෙයක් ඉල්ලන්න තියෙනවා. ඒ තමයි මේ පාසලේ ඉන්න සෑම දරුවෙකුටම, ඒ කියන්නේ පන්තියේ පළවෙනියාගේ ඉඳලා අන්තිමයා වෙන දරුවා දක්වා විභාගවලින් කවර ප්‍රතිඵලයක් ගත්තත් ඒ හැම දරුවෙකුටම මේ පරිගණක ස්පර්ශ කරන්න, පරිගණක වලින් වැඩ කරන්න, පරිගණක හා සම්බන්ධ මේ ක්‍රියාකාරකම් වලට හැකිතාක් අවස්ථාව ලබා දෙන්න. මක් නිසාද? සියලුම දෙනා වෛද්‍යවරුවත්, සියලුම දෙනා ඉංජිනේරුවත් වෙන අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි ලංකාවේ තියෙන්නේ. හැමෝම වෛද්‍යවරු වෙන්නෙත් නැහැ, හැමෝම ඉංජිනේරුවෝ වෙන්නෙත් නැහැ. පන්තියේ අධ්‍යාපනයෙන් අන්තිමයා වෙන කෙනා යම් දවසක ව්‍යාපාරක ලෝකයේ ඉතාම ඉහළ තලයකට යන්න පුළුවන්. අධ්‍යාපනික ජයග්‍රහණ වගේම ජීවිත ජයග්‍රහණ ඔවුන් ලබා ගන්නකොට, වැඩිහිටියන් බවට පත් වෙනකොට, ඒ අය තමන්ගේ පාසල් කාල සීමාව තුළ මේ වගේ දේවල් අත්විඳා කියලා අවබෝධයක්, හැඟීමක් ඒ අයට ලබා ගන්න පුළුවන් වෙනවා. ළමයි හැටියට අද දවසේ මේ අත්විඳින හැම දෙයක්ම, මම විශේෂයෙන්ම මේක ගුරුවරුන්ගෙන් ඉල්ලන දෙයක්, මේ අත්විඳින හැම දෙයක්ම අතීතයේ දවසක අපි අත්විඳා කියලා ඒගොල්ලෝ වැඩිහිටියෝ හැටියට මේ කාරණා පිළිබඳව මෙනෙහි කරනවා. සමහර වේකු විභාගවලින් අසමත් වෙන්න පුළුවන්. හැබැයි ඒ අය ව්‍යාපාරික ලෝකයේ ඉහළ තලයකට යන්න පුළුවන්. සමහර කෙනෙක් සිල්ලර කඩයක් දාගන්න පුළුවන්. ආසන්නයේම කජුගම තියෙන නිසා ඒගොල්ලෝ කජු ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්. හැබැයි මේ හැමෝටම පරිගණක භාවිතය සහ ඒ පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න. ඒ නිසා මේ පරිගණක පද්ධතිය අනාගතයේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න ඉන්න, වෛද්‍යවරයෙක් වෙන්න ඉන්න, ඉංජිනේරුවෙක් වෙන්න ඉන්න කෙනෙකුට විතරක් අයිති දෙයක් නෙවෙයි. පාසලේ අර මම කියපු අධ්‍යාපනයේ අකමැතිම දරුවා පවා
පරිගණක ශේෂ්ත්‍රයේ එයාගේ මූලික වැඩ කටයුතු ටික කරගන්න මේ පරිගණක පද්ධතිය සහ මේ පාසලේ පහසුකම් ඒ හැම කෙනෙකුටම සමීප කරලා හුරු කරලා පරිගණකයක් භාවිතා කරන්නේ කොහොමද කියලා ඔබට උගන්වන්න පුළුවන් නම් ඇත්තටම මේ සක්වල වැඩසටහනෙන් අපේක්ෂා කරන අරමුණු ඉෂ්ට වෙනවා. පාසල් දරුවන්ගේ කාල සීමාව දරුවෝ හැටියට වැඩිහිටියෝ බවට පත්වෙන්න කලින් මේ සියලු පහසුකම් අත්විඳොත් අනිවාර්යයෙන් මේගොල්ලෝ වැඩිහිටියෝ බවට පත් වුනාම සමාජයට ආදරය කරන මිනිස්සු බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඔවුන් වැඩිහිටියෝ බවට පත් වෙන්නෙම සමාජයේ Tamanට කරපු අසාධාරණයක් ඔළුවේ තියාගෙන මේ ග්‍රාමීය පාසල්වල ඉගෙන ගන්න බොහෝ දරුදරියන්ට මෙන්න මේ අසමානතාවයෙන් ඇතිවන්නා වූ වේදනාත්මක අතීතය සම්පූර්ණයෙන්ම සමනය කරන්න බැරි වුණත් ලංකාවේ පාසල් 200කට වඩා වැඩි ප්‍රමාණයකට දැන් ආසන්න වශයෙන් 200ක් මේ සක්වල වැඩසටහන හරහා මේ විපක්ෂ නායකතුමා ක්‍රියාත්මක කරලා තියෙනවා. ලංකාවේ කවර දේශපාලන ව්‍යාපාරයක් වුණත් මේ ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රාජ්‍ය බදු ආදායමෙන් පිටස්තරව මා දන්න ඉතිහාසය තුළ තමන්ගේ හිතවතුන්ගෙන් තමන්ගේ සමීපතමයන්ගේ ධනය භාවිතා කරමින් යහපත් සමාජයක් යහපත් දරුවන්ගේ අනාගතයක් වෙනුවෙන් කැපවීමක් විදිහට මේ අවංක කැපවීමක් කරන දේශපාලන නායකයෙක් මම මේ මගේ ඉතිහාසය තුළ මේ කාල සීමාව තුළ දැකලා නැහැ. රජයේ විසින් පරිගෙවනවා, රජයේ විසින් පොත් ලබා දෙනවා. හැබැයි ඒ සියල්ල රාජ්‍ය බදු ආදායමින් කරන දේවල්. මේ කිසිවක් ඒ රාජ්‍ය බදු ආදායමින් පිටස්තරව තමන්ගේ හැකියාවෙන් තමන්ගේ දැනඳුනුම්කම් වලින් මේ දරුදැරියන්ට සමීප කරලා දෙන එක අතිශය දේශපාලනික නොවන අගය කිරීමක් බවට පත්විය යුතුයි. මේ වෙලාවේ පාසල් කාල සීමාවෙන් පසු කාලයක් නිසා විශාල දෙමව්පියන් ප්‍රමාණයක් මෙතන ඇවිල්ලා ඉන්නවා. ඔබේ දේශපාලන ව්‍යාපාරයේ අපිත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්. ඔබ අපේ දේශපාලන පාක්ෂිකයෙක් නොවෙන්න පුළුවන්. හැබැයි ඔබ ස්ථිර වශයෙන්ම මේක අගය කරන පියෙක් හා මවක් විය යුතුමයි. හේතුව මේක දේශපාලනික ව්‍යාපෘතියක් නෙවෙයි. මේක දරුදැරියන්ට තමන්ට අත්විඳීමට නොලැබෙන, තමන්ට අත්විඳීමට නොදකින රජයේ ප්‍රධාන පාසල්වල නාගරික පාසල්වල දරුවන් අත්විඳින ටියුෂන් පන්තියේදී හම්බ වුණාම අපි මෙහෙම කළා කියලා කියන මේ දරුවන්ට ලං කරන්නට බැරි සම්පත් ප්‍රමාණයක් තමයි ඔබට අද දවසේ මේ ලබා දීලා තියෙන්නේ. ඒ නිසා විදුහල්පතිතුමා වගේම ගුරුවරුන් වගේම දරුවන්ගෙනුත් ඉල්ලීමක් කරනවා මේක හැකිතාක් ආරක්ෂා කරන්න, හැබැයි පරිහරණය කරන්න. මේක ඔබට ලබා දීලා තියෙන්නේ ඔබේ පාසල් කාල සීමාව තුළ වහලා තියන්නවත් ආවරණය කරලවත් තියන්න නෙවෙයි. ඔව පරිහරණය කරන විට සමාහට බිඳ වැටෙන්න පුළුවන්. ඒ වෙලාවට දෙමව්පියන්ට පුළුවන් වෙන්න ඕනේ පොඩි මුදලකින් යම් අරමුදලක් නිර්මාණය කරලා මේ ටික නැවත වතාවක් ප්‍රතිසංස්කරණය කරලා පාසලට මේ සම්පත ප්‍රයෝජනීයට ගන්න. සමහරවිට මේක පෞද්ගලික අරමුදලකින් ලබා දෙන නිසා ඔබට මේ පිළිබඳව තියෙන වටිනාකම් පිළිබඳව වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේක අතිශය විශාල ධනයක් ඔබගේ දරුවන් වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඒ නිසා පාසලේ ඉන්න ළමයි 320 න් එක දරුවෙකුගේ ගෙදරකින් රුපියල් 100ක් වෙන් කළොත් අවුරුද්දකට 32000ක මුදලක් මේකට අරමුදලක් විදියට එකතු වෙනවා. ඒ ටික ප්‍රමාණවත් මේ පරිගණකවල ස්මාර්ට් බෝඩ් වල සිද්ධ වෙන විවිධ කාර්මික දෝෂ මගහරවා ගන්න මේවා කන්ටිනියු පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ ක්‍රියාත්මකව පාසල් කාල සීමාව තුළ පවත්වාගෙන යාමේ වගකීම දෙමව්පියන් හැටියට ඔබටත් පැවරෙනවා. විදුහල්පතිතුමාටත් ආචාර්ය මණ්ඩලයටත් මං ඉල්ලීමක් කරන්නේ මේ පාසලේ හැම දරුවෙකුටම මේ පහසුකම එක වතාවකට වඩා වැඩි වාර ගණනක් අත්විඳින්න අවස්ථාව ලබා දෙන්න කියලා. නැත්නම් අපි අපේක්ෂා කරන මේ සමානාත්මතා අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. එනිසා මම නැවත ඒ පිළිබඳව ඉල්ලීමක් කරනවා. දෙවැනි කාරණාව තමයි මේ සක්වල වැඩසටහන පිළිබඳව විපක්ෂ නායකතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වෙන කාරණාව. මේක සරලව කිව්වොත් ඇත්තටම වැඩක්. ඇයි මේක වැඩක් වෙන්නේ? මේක ඇත්තටම දේශපාලනික කාරණාවක්. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විපක්ෂ නායකවරයා කියලා කියන්නේ ඊළඟට රජය ලබා ගැනීමට ඉන්න දේශපාලන පක්ෂවල ප්‍රධානියා. ලංකාවේ දේශපාලනයේ ඇතුළේ විපක්ෂ නායකවරුන්ගේ භූමිකාවන් පිළිබඳව ඔබ නිරීක්ෂණය කරනවා නම් ඒ නිරීක්ෂණය කරන දේශපාලන ක්‍රියාවලිය ඇතුළේ ඔබට අතීත විපක්ෂ නායකවරුන් සමග මේ විපක්ෂ නායකවරයා සංසන්දනය කිරීමේ හැකියාව තියෙනවා. දරුවන්ට මේ පිළිබඳ අවබෝධයක් නැහැ. විශාල දෙමව්පියන් ප්‍රමාණයක් ඉන්න සමන් ඔබටයි මේක කියන්නේ. ඔබ දන්න විපක්ෂ නායකවරු මතක් කරලා බලන්න. යුද්ධ කාල සීමාවේ රජය යුද්ධයේ වෙනුවෙන් සටන් වදින විට හිටපු විපක්ෂ නායකවරයා රජයට උදව් කළාද, බාධා කළාද? ගෙවුණු 2015-20 කාල සීමාවේදී යහපාලන ආණ්ඩුව වෙලාවේ රජය පවත්වාගෙන ණය ටික ගෙවාගෙන යහපාලන ආණ්ඩුවක් නිර්මාණය කරන්න විපක්ෂ නායකවරයා උදව් කළාද, බාධා කළාද? මිනිසුගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු, බලය විතරක්ම කරපු, බලය විතරක්ම අපේක්ෂා කරන විපක්ෂ නායකවරුන් ඉන්න ලංකාවක පළවෙනි වතාවට විපක්ෂ නායකවරයෙක් ඉන්නවා. බලය වෙනුවට විපක්ෂයේ ඉඳලා මිනිසුන්ගේ මේ වගේ
අපේක්ෂාවන් ඉෂ්ට කිරීමට තමන්ගේ ආර්ථිකය තමන්ගේ පක්ෂ අරමුදලට ලැබීමට නියමිත මුදල් මේ විදියට සාමාන්‍ය ජනතාව අතර බෙදා හරින මේ ගෙවුණු ඔබට මතක අවුරුදු 25ක ඉතිහාසයේ කවර විපක්ෂ නායකවරයෙක්ද මේ විදියට පාසල් අධ්‍යාපනයට තමන්ගේ මුදල් වියදම් කරලා මේ විදියට පහසුකම් ලබා දුන්නේ? හැම විපක්ෂ නායකවරයෙක්ම කරන්නේ උදේ ඉඳලා හවස වෙනකම්ම රජයේ තියෙන අඩුපාඩු ගැන කතා කරන එක. හැම වෙලාවකම මේ රට පිළිබඳව තියෙන හැඟීම නැති කරන එක, මේක විනාශ වෙච්ච රටක්, මේක බිඳ වැටිච්ච රටක්, මේක ගණ්ඩ දෙයක් නැති රටක් කියලා උදේ ඉඳන් රෑ වෙනකම් කියන රටක විපක්ෂයක් ඉන්න වෙලාවක ඒ වෙනුවට හැකි ආකාරයට තමන්ගේ උත්සාහයෙන් මේ රටේ සංවර්ධනයට විපක්ෂයේ ඉඳලා දායකත්වයේ සපේන අපූර්ව විපක්ෂ නායකයෙක් මේ රටේ ඉන්නවා. මම ඇත්තට මේක අගය කරනවා. මම මේ දේශපාලනයේ රැවිලා වැඩි කාලයක් නැහැ. මම දේශපාලන ක්‍රියාවලියේ සමග ජන බලවේගය තෝරා ගැනීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙච්ච එක කාරණාවක් තමයි ඔන්නෝක. තව ඕකට මම කෑල්ලක් එකතු කළොත් දේශපාලනේ මොන වගේද? ලංකාවේ දේශපාලනය අනිත් පැත්ත හරව ගන්න ඕන නම් ජනතාව දැනුවත් කරන්න ඕනේ. මේ කිසිම ව්‍යාපෘතියකින් කිසිදු ආකාරයක ඡන්දයක් අපේ පක්ෂයටවත් නායකතුමාටවත් හම්බ වෙන්නේ නැහැ. මේක දේශපාලන ව්‍යාපෘතියක් නෙමෙයි කියලා කියන්නේ ඒකයි. මං හිතන්නේ මේ ස්මාර්ට් බෝඩ් දුන්නා කියලා, ක්ලාස් රූම් දුන්නා කියලා මිනිස්සු තමන්ගේ ඡන්දය අපේ පැත්තට ලබා දෙයි කියලා. අනිත් එක මේ ඉන්න දරුවෝ වැඩිහිටියෝ බවට පත් වෙලා ඡන්දය දෙන්න කාලයකුත් නැහැ. මේ පොඩි දරුවෝ ඡන්දෙට එනකොට විපක්ෂ නායකතුමා සමහර දේශපාලනයෙන් අවසන් වෙලා සම්පූර්ණ විශ්‍රාම අරගෙන ඉන්න කාලයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේක දේශපාලන ව්‍යාපෘතියක් නෙවෙයි. හැබැයි අපි හිතමු මේ දේශපාලන ව්‍යාපෘතියට මේ මුදල් ටික වෙන් කළා කියලා. ඔබ හිතන්නේ කොයිතරම් මුදල් ප්‍රමාණයක් මේ වෙද්දි මේ ක්ලාස් රූම් වල වෙන් කළා දිනවද? ආසන්න වශයෙන් පාසල් 200කට ලක්ෂ 12 ගානේ. ඒ කියන්නේ කීයක්ද? 2400ක් ලක්ෂ. මේ වෙද්දි කිසිදු මැතිවරණ වාසියක්වත් නැති ඡන්ද එකක්වත් මම හිතන්නේ එකතු වෙයි කියලා මේකෙන්. එහෙම නැතුව ලක්ෂ 2400කට වඩා වැඩි මුදලක් මේ වෙද්දි ලංකාවේ අධ්‍යාපන පද්ධතියට එකතු කරලා තියෙනවා. මේ ලක්ෂ 2400 ගැන මම නියම කතාවක් ඔබට කියන්නම්. විශේෂයෙන්ම අපේ කොට්ටාස සංවිධායකවරු ඉන්න නිසා. මේ කොට්ටාස සංවිධායකවරුත් එක්ක මේක සම්පූර්ණ මැතිවරණ ක්‍රියාවලියට වෙන් කළොත් අනිවාර්යයෙන්ම මේ රටේ විශාල ඡන්දදායකයෝ ප්‍රමාණයක් අපේ පැත්තට හරව ගන්න පුළුවන්. ඒ කොහොමද? අපි හිතමු එක ඡන්ද ආසනයකට මැතිවරණ කොට්ටාසයකට මාසයකට ලක්ෂ 3ක් එවනවා කියලා. මේ ඔක්කොම වැඩ නවත්තලා විපක්ෂ නායකතුමා එක ආසනයකට ලක්ෂ 3ක් එවනවා. අපේ ආසනයේ තියෙන කොට්ටාස 29යි 30යි කියමු. හැම කොට්ටාසයකම හැම මාසයකම අපේ ඉන්න මේ සම්මන්ත්‍රණ කොට්ටාස සංවිධායකරුන්ගෙන් හැම මාසයකම මාස 6ක් රුපියල් 10000 ගන්න එව්වොත් රැස්වීම් තියන්න පෝස්ටර් ගන්න කොළ බෙදන්න දිගින් දිගටම රැස්වීම් තියන්න මාස 6ක් රුපියල් 10000 ගන්න එව්වොත් ඔබට බැයිද ගමේ දේශපාලනය අනිත් පැත්ත අරවන්න? ස්ථිර වශයෙන්ම පුළුවන්. ආසනයට ඕන කරන්නේ ලක්ෂ 3යි මාසෙට. ලංකාවේ ආසන තියෙන 160යි. ඒ කියන්නේ කීයද? ලක්ෂ 480යි මාසෙට ඕනේ. මැතිවරණ ඉතාම ආසන්නයේ තියෙනකොට මාස 6ක් මේ විදියට එක දිගට රැස්වීම පවත්වන්න ඕනේ වෙන්නේ 480 වැඩි කිරීම 6යි. 406 2400යි 80 480යි 2880යි ඕනේ වෙන්නේ. ඒ කියන්නේ දැනටත් ලක්ෂ 2500ක් වියදම් කරලා තියෙන වැඩේ නතර කරලා තමන්ගේ බලය උදෙසා මේ සල්ලි ටික වියදම් කළා නම් හැම ආසනයකම හැම මාසයකම ලක්ෂ 3ක ප්‍රචාරණ රැස්වීම පවත්වන්න පුළුවන්. එක මැතිවරණ කොට්ටාසයකට, කියන්නේ මේ එක ගමකට බටලියට හැම මාසයකම රුපියල් 10000 එවලා ලකීට කියනවා රැස්වීම තියන්න පෝස්ටර්ම ගන්න, ගමෙන් ගමට යන්න, ගෙන් බිල් බෙදවන්න, සල්ලි වියදම් කරන්න 10000 ගානේ අපිට මේක පෙරලන්න පුළුවන්. මං හිතනවා අපේ සංවිධායකවරු මේ පිළිගනී කියලා. හැබැයි ඒ සියල්ල පැත්තකින් තියලා විපක්ෂ නායකයෙකුගේ හැමදාම දකිල සීනේ රජය ලබා ගැනීම, ඒ සියල්ල පැත්තකින් තියලා මේ අධ්‍යාපන ව්‍යාපෘතියට තමන්ගේ මුදල් වින් කරනවා. මේක වැඩක්. ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය තුළ මේක කෙලින්ම වැඩක්. ආයේ කහන්න දෙයක් නැහැ. තමන්ගේ බලය විතරක්ම භාවිතා කරන්න, බලය උදෙසා විතරක්ම දේශපාලනය කරන ඕන දේශපාලන ව්‍යාපාරයකට ඕන දේශපාලන නායකයෙකුට මේක වැඩක්. ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලිය ඇතුලේ රාජ්‍ය බදු මුදල් වලට පිටතින් තනි පුද්ගලයෙක් සහ හෝ තනි දේශපාලන ව්‍යාපාරයක් මේ විදියට අතිවිශාල ධනයක් මේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් කරන වෙනත් ක්‍රියාවලියක් මගේ මතකේ නැහැ. ඊළඟ කාරණාව තමයි මේ ව්‍යාපෘති සඳහා මුදල් ලබා දීම. ලංකාවේ දේශපාලනයේ තියෙන ප්‍රධාන අදහසක් තමයි දේශපාලකයන් හොරු, වංචාකාරයෝ. රුපියල් ලක්ෂ 20ක් කමුණොත් එimhe 12ක් වියදම් කරලා 8ක් තියාගන්නවා. ඒ නිසා දේශපාලකයේ හොරු මේ රටට සිද්ධ වුණේ ඒක. හැබැයි මතක තියාගන්න මේ විපක්ෂ නායකතුමාට දැන් අවුරුදු 25ක විතර කාල සීමාවක ඉඳන් ලංකාවෙන් පිටස්තර ධනවතුන් එක දිගට මෙහෙම සල්ලි දෙන්නේ ඇයි? ඔවුන්ට විශ්වාසයක් තියෙනවා මේ අවංක මිනිහෙක් කියලා.
මෙතන ඉන්න දෙමව්පියන්ගෙන් මම අහන එක දෙයයි, අවුරුදු 25ක් එක මුදලක්වත් වංචා නොකර විශ්වාසය රැකගත්ත මිනිසෙක්, මේ රටේ පාලනයට ගෙනීම පිළිබඳව මගේ පැත්තෙන් නම් කිසිම ගැටලුවක් නැහැ. අවශ්‍ය කරන්නේ අවංකභාවය නම්, මිනිසුගේ විශ්වාසය රකින්නවා නම්, ඊට අමතරව අවුරුදු 25ක විතර කාල සීමාවක් මේ වැඩේ කළා නම්, තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවට සමාජයේ යහපත උදෙසා අපේක්ෂා කරන මිනිසෙක් නම්, ඒ මිනිසයාගේ දේශපාලන ක්‍රියාවලියට ඔබත් මාත් අපි හැමෝමත් උදව් කළ යුතුයි. පාසල් කාල සීමාවෙන් පිටත කාල සීමාව නිසා ඉතාම පොඩි ළමයි ප්‍රමාණයක් ඉන්නේ. ඒකට මේ කතාව තේරෙන්නේ නැහැ. ඔබ මේක තේරුම් ගන්න ඕනෙත් නැහැ. ඔබේ තේරුම් ගන්න ඕන ඔබ මුල කැලල විතරයි. මේ මොහොතේ සිටින මේ පිටස්තරව ඉන්න මේ සියලු දෙනා වර්ෂාව මැදේ වුණත් විශාල ජනකායක් මේ මොහොතේ ඇවිල්ලා තියෙන්නේ ඒ විශ්වාසයට ගෞරව කරන්න කියලා මම හිතනවා. ඉතින් සියලුම දෙනාට මම නැවත වතාවක් කියනවා, අනාගත ශ්‍රී ලංකාවේ රජයක් අපේ පක්ෂයේ විසින් උදා කරගත්තොත් අපි හැකිතාක් මීටත් වඩා වැඩි පහසුකම් ඔබ වෙනුවෙන් ලබා දෙනවා. එහෙමනම් මේ සියලු පහසුකම් අප වෙත ලබා දුන්නට විපක්ෂ නායකතුමාට නැවත නැවතත් මම ස්තුතියන්ත පළ කරනවා. ඒ වගේම ඔබ සියලු දෙනා වර්ෂාව මැදේ වුණත් අපට ශක්තියක් වෙන්න මේ ස්ථානට පැමිණීම පිළිබඳව හැම කෙනෙකුටම මගේ ස්තුතිය පිරිනමමින් මගේ වචන ස්වල්පෙම ඉන්න අවසන් කරනවා. බොහොම ස්තුතියි.